නමොස්කාර වීවා බුදුරරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවීවා දම්රුවනට සැමදාසද අම්, සරනයමි නමස්කාරවේවා සංගරුවනෙටෙ සැමදාමහාස්ථංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනෙටෙ සැමදාතියසාරන සරනයාමේ සාධු සාදුුසාදු අපට මේ ධරමී කියාදුන්න අපගේ ගොරුදේවත්තුම කල්්‍යයානමිත්ට පඟත් ලොකස්වාමඉන් අහන්සේට අපි සියලු දෙනාගේම, නමස්කාරේ වේවා සාදුු සාදුුසාහදුු අදදවසේ මෙ උතුම් සදහම් දේශනාව සඳහා දායකත්තේ දරන්නේ මොනොරාගල හයකනුවේ පදිංචි පංවත් ජනෙට්් වසන්තා ඒමෑනියන් නැතුළු දෝදරුවන් ඒ පිරිසවිසින් තමයි අද මේ දේශනාව සඳහා දායකත්තේ සලසන්නේ පවත්න බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලා අපේ ජීවිත වලට පිණ එකතු කරගන්ට බයිවිෙන්ටිපාකිවා භාගිතුන් වහන්සේ වදාළ මා භික්කවේ පඤ්ඥාන බාහිත මහන්නේ පිනට බයිවෙන්ටිපාකිවා සුකත්සේතම් භික්කවේ අධවචන යදිදම් ්ඥා මහණී පින කියල කියන්නේ සැපේට කියන තවත් නමක් කියලා භාගිතුන් වහන්සේ දේශනා කළා. එනිසා පිවත්න අපි ජීවිතයට පින රැස්කරගන්ටෝනි පෙනං අපි ජීවිතයට සැලසෙන්නේ සැපවිපාග. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පංකරන තැනත්තා ඉදනන්දති මෙලොවත් සතුට වෙනවා. පෙච්ච නන්දති පරලෝදී සතුට වෙනවා කත පුං්ඥෝභයත්ත නන්දති එයා දෙලූදීම් සතුටු වෙනවා කියනවා. පං්යොම්මි කතන්ති නන්දති මං පිං්‍රෙස් කරගත්තා කියලා සතුටු වෙනවා කියනවා. භිු නන්දති සුග්ගතින් ගතු සුගතීපදුනාට පස්සේ බොහෝසීන් සතුටු වෙනවා කියල භාගිතුන් වහන්සේ දේශනා කළා. එනිසා පින්වත්නී අපි පින අපි ජීවිතයට රැස්කරගන්ට මහන්සිගන්න ටෝනි. පිවති පිනගැන අපිට කියල දුන්නේ බුදුරජාණන් වහන්සේ. භාගිතුන් වහන්සේ දේශනා කළා පින්කරන්ට ක්‍රමතුනක්. ඒ තමයි ධනුමේ වසයෙන් පින්කරන්ට පුළුවන්. එවගේම සිරරැකලා ුවන්ඒවගේම භහාවනාමි වසයෙන් ෆිංකරන්ට පුළුවන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගිහිගෙදර වාසය කරන සාාවකයාට භාග්‍යතුන් වහන්සේ වදාලා දීම කියන එක හොඳට පුරුදු කරයුතු බවර. පින්වත්නී දීම තුළ තමයි තමන්ගි ජීවිතයට අහපවුල් ලැබෙන්නේ පත් යංකිසි කෙනෙක් මේ ජීවිතයේ දුකසේවාසය කරනවන මනුස්සලූක ඉපදලා දුකසේවාසය කරනවනම් කෙනකුට බවබෝග සම්පත් නැත්තං ධනේ නැත්තං එකට හේතුව තමයි සසරේ පවත්නී දන් මුොදීම ින්වනම් මේ ජීවිත හොඳට බහබෝග සම්පත් ලැබෙන යහන වහන්න ඇතිව හොද ගෙවල් දුරුවල් නැතිව එවගේ පින්වත්නී හොඳට මිලමුදල් ඇතුව මේ සැපුව ජීවිතයක් කෙනෙ ගත කරනව නම් එකට හේතුව තමයි යා සසරී දන්දීම. දීම තුළ තමයි පින්වත්නී බහෝබෝග සම්පත් මීනමීවල් ලැබෙන්නේ දීම තුළ. එනිසා කෙනෙක් දුප්පත්තෙන්නේ දීම කියනෙ එක පුරුදු කරලා නැත්තං. එවගේම කෙනෙක් පහෝසත් එෙනවරං එකට හේතුව තමයි ඔවු දන්දීම පොරුදු කිරීම. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දීම කියන එක පුරුල් කරන්ට වනේ භාගිතුන් වහන්සේ දේශනාකොට වදාල්ලා පෙන්වත්න මසුරු කෙනාට දෙවියන් අතරයන්ට බැෑකෙනවා සුගතියේ උපතකරායන්ට බැහ කියෙනවා භාගිතුන් වහන්සේ දේශනා කළා එවගේීම බාලයන් මේ දීම කියන එක පෙසංසා කරන්නත් නෑගෙනවා එවගේ පින්වත්නී මේ ලූකී නොනේති අය දීම කියලික අනුම උදංගෙනවා කියනවා. එනිසා ඒකෙන සැපීට පත්තින බව භාග්්‍යතුන් වහන්සේ දේශනාකොට වදාලා. එනිසා පින්වත්නී දීමතුලින් අපි පුරුදු කරන්නේ අත්තරමී ගුණේ පින්වත් දීම කියන එක පුොරුදු කරන සාාවකයා සත්පුරුස විදිහට දන්දී යුතු බව භාගිතුන් වහන්සේ තමයි දේතනා කළේ. භාගිතුන් වහන්සේ දේශනා කළ පවත්ී සමහාරාය දකය කියන එක පුරුදු කරවා හැබැයිඒක අසත්පුරුසය. ලෝකයේ අසත් පුරුසදාන තියෙනවා. අසත්පුරුසදානී මෙනමේ අංගයන්ගෙන් යුත්තයි. එතමයි පෙන්වත්න අපි යමක් දෙනෙකුට එක සකස් කරල දෙන්නේ නැත්තං. ආණනක අසත් පුරුසදානයක් අපි කාට දන්දුන්නත් භාගිතුන් වහන්සේ වදාලි සකස්කරලදන්ට කියලා. යමෙක් සකස්කරලා දන්ඳෙන් නැත්තං. න්නේ ධානීටකන අසත් පුරුසධානය කියලා. එවගේ පින්වත්න කෙනෙක් ඉන්නවා එයා දන්දනෝ ගෞරවයක් නැතුව ගෞරවයක් නැතුව දන්දීමත් අසත්පුරුසධානයක්. එවගේම තමන්ගේ අතිත් දන් නුදීම අසත්පුරුසධානයක් එවගේ භාග්‍යතුන් වහන්සේ වදාලා ආකදමන්ට තියෙන දෙයක් ධානීට කියල දෙනවා. බැහැරකරන්නට තියන දෙයක් ධානීට කියල දෙනවා. අන්නේක අසත් පුරුසධානයක්. එවගින්මී දුන්නදී මට හපවු ලැබෙනවා කියන විශ්වාසින් තොරෝදන් දෙෙනවා. ආන්නේ ධානීට කියනවා අසත් පුරුසධානය කියලා. යංකිසි දානයක් ඔන්නුය අංග පහිෙන් යුත්තයි නං. ආන්නේී ධානීට කියනවා අසත්පුරුසදාානය කියලා. පිවත්නී සත්පුරුසදාානයේ අංගපහකින් යුත්තයි. සත්පුරුසකෙනා දන්දිනකුට බාගිතුන්හන්සේ දේශනා කළා සක්කච්ඡන්දානන් දේති. ඔවු මනාකොට සකස්කොට දන්දිෙනවා. එඒගේ භාගතුන් වහන්සේ වදාලා චිත්තිිකත්වාදානන්දීති ඒදානේ ගෞරුවෙන් දන්දෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්නේීධානී සත්පුරසධානයක් එවගේ භාග්‍යතුන් වහන්ස්සේ දේශනා කළා සහත් අන්දානන්දීති තමන්ගේ අතින් දන්දෙනවා තමග දෑතින් දන්දෙනවා අන්නේක සත්පුරුසධානයක් ගේ භාගිතුන් වහන්සේ දේශනා කළා අනපවිද්දංදානන්දේදී එවගේ බැහැර නොකරන දෙයක් පිනීත දෙයක් දානීට දෙනවා. එවගේ භාගිතුන් වහන්සේ වදාලා පස්සනිකාරණය තමයි ආගමනන් දිිට්ටිකෝදේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුන්නදේ අහපව තමන්ට ලැබෙනවා කියන விශ්වාසිந்தෙනවා. එක කරම කරம்பල අදහගෙන දන්ந்தෙනවා. කරම කරම්පලා අදාගෙන දන්ந்தීම සපුருසධනයක්. எனම් පංවත්த்தி අපි காට දදුන්නත්. ஒන්නුව අங்கு පහින් යුත්තු වෙලා තමයි දානිී දීයුතේ. පිංවத்தීමේ දානී දෙනකුට අපි කරணද அනුව ඒ විපාකෙ ඒ විදිහයට තමයි සකස්සෙන්නේ. එතින් භාග්‍යතුන් වහන්සේ මේ සත්පුරුස දානී විපාක සකස් දෙෙන හැටි දේශනාකොට වදාල උතුම් දේශනාවක් සඳහන් වෙනවා අංගුත්තර නිකායේ. මේ දේශනාවේ නම සත්පුරුසදාන සූතේ. භාග්‍යතුන් වහන්සේ, මේ දේශනාව තුළ පිමතිී පෙන්නුල දෙනවා සත්පුරුසකෙනා මේ මේ අගයගෙන් උත්තවෙලා දන්දිනකුට එයාගේ ජීවිතීට මොනුමුණ විපාකද සකස්වෙන්නේ කියලා මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාලේ සැවැත්තුවරදේ බුදුරජාණන් වහන්සේ වදාලා පංචමානි භික්කවෙයි සත්පුරුසදානානේ පෙන්වත් මහන්නේ සත්පුරස දාන පහක්තිේෙනවා කියේනවා. කතමානි පංච මොනුවදේ පහ සද්ධහය දානන් දේති. ඔන්න පළවිනයක මතකතියාගන්න ඒ තමයි භාග්‍යතුන් වහන්සේ වදාල සද්ධාාවන් දන් දෙෙනවා. කොහම දන් දෙෙන්නේ. සද්ධාවින් දන්දිෙනවා එකතමයි පළවිනිකාරණය ඊළඟට භාග්්‍යතුන් වහන්සේ දේශනා කළා සක්කච්චන්දානන්දීති ඔවු මනාකොට සකස් කරලා දානී දෙනවා ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා කාලීන දානන්දීති සුදුසු කාලී දන්දිනවා කාලීන දානන්දීති කියලා කියන්නේ සුදුසු කාලයේ දානේ දෙනවා. එවගේ භාගිතුන් වහන්සේ වදාලා අනගගහිත චිත්තූ දහනන්දේති. එවගේ භාග්‍යතුන් වහන්සේ බදාලා නොබැදනු සිතිින් දන් දෙනවා. එකයන්නේ ඒ දීපු දේ අල්ලගන්නේ නැතුව මේ අත්තැරලා ඒකට නොබෙදිලා දානේ දෙනවා. ඒ තමයි හතරවිනි කාරණය. ඊළඟට භාගිතුන් වහන්සේ දේශනා කලාා අත්තානංච පරංච අනුපහච්ච දානන් දේති. තමංුවත් අනුුවත් පෙලන්නේ නැතුව දානේ දෙෙනවා. පවත්නී මෙනමී දාන පහට කියනවා සත්පුරුසදාාන කියලා එඇතිකොට සත්පුරුසධානය පළවිනිියන්ගේමකක්ද සද්ධහවින් දානේ දෙනවා දෙවිනික සකස්කොට දානේ දෙනවා තුංගිනයක තමයි සුදුසු කාලේධානයේ දෙනවා හතරවිනිියක නොබැදී ධානේ දෙනවා පස්සනක තමයි භාගිතුන් වහන්සේ වදාලා තමන්වත් அனுුවත් පෙලන්නේ නැතිவு දානே දෙෙනවා මේවිහිட்டு அங்கு பහිத்தවෙලා යකිසි කෙනෙක් ධනීදද ஆන්නේ ධනට කියනවා සற்பறுසධනය කියලා ඔන්න දැම් භහගතුන්හන්සි විස්තර කරනවා அங்கයන්ට ලැබෙන විපාக்க භාගිතුන් වහන්සේ දේශනා කළා සද්ධායකෝ භික්කවේ දානන්දත්වා ඇත්ත යස්ස තස්ස දානං විපාකු නිබ්බහන්ති පිවත් මහන්නේ මේ පැහැදුන හිතිින් සද්ධාවන් මේ දානේදේද. ආන්නේක විපාක උපදිනකොට මේ මේ වගේ විපාකයක්කින් උපදින්නේ. අඩ්ෝච හෝති මහත්දනු මහත් භෝගෝ භාගිතුන් වහන්සේ දේශනා කළා එයාර් ධානී දීපු නිසා යාට භාගිතුන් වහන්සේ බදහලා එයා ආඩ්ඩිවෙනවා කියනවා. එවගේ මහත් ධනී ලැබෙනවා කියනවා මහත් භෝග ලැබෙනවා කියනවා. එවගේ භාගිතුන් වහන්සේ බදාලා අර සද්ධහවින් දන්දීම නිසා අභි රූපෝච හෝතී දස්සනීයු පාසාධිකු පරමාය වන්නු පොක්කර රතායි සමන්නනාගත. අර සද්ධාවෙන් දන්දීම නිසා එයාට ලැබෙන් විපාකේ තමයි අභිරූපී වෙනවාකේනවා. දර්ශනීයයි කේනවා දුටුවම් පහදවනවාකේනවා උතුන් වරුණු සෞන්ධාරෙන් යුත්තයි කියෙනවා. එනම් පින්වත්නී සද්දහවින් දන්දීම නිසා සකස්සින විපාකයේ තමයි කෙනෙක් සද්දහවින් දන්දුුන්නුොත් හෙමේ ඒක විපාකේ හැටියට ලස්සන රූපයක් ලැබෙනවා. තැම් අනුස්සලූකයේ සමහරයින්නවා එයයි මනුස්සුලූකි ඉපදිලා ලස්සනයි එයයි දුටුවම අනිත්තයිගේ හිත පහදිනවා දරසනීයයි. අභි රූපුවත්තු උපදින ඉන්නවා. එක විපාහක තමයි ඉපංවත්න එඇය දන් දෙනකොට ඒ දානී දීලතින් පැහැදුන හිතින්. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනාකොට වදාලී දන්දින්නකොට පැහැදුන හිතින් දන්දින්න ටඕනිේ. කොසොල්රහිතුමා බුදුරජාණන් වහන්සේගෙන් අසාහිටියා ස්වාමීණි කාටද දන්දී යුත්තයේ කියලා එවෙලා බුදුරජාණන් වහන්සි දේශනා කලා පින්වත්න පැහැදිනු තැනටයි දන්දී යුත්තයේ කියලා හිතී පැහැදීමෙන් තමයි දානී පූජා කළ යුත්තේ තැම්පින්වත්ී ධනයක් මහත්ඵල මහනිසංස වෙන්ට දායකයා තුළ තිෙන්ටුවනිී කරුණුතුන එිගන්න පැත්තගාාව තෙන්න්ටූනිි කරුණු තුනක්. දානයක් මහත්ඵල මහනිසංසවෙන්ට දායකයා තුළ තීෙන්ටූනි කරුණුතුන තමයි එයා දන්දෙන්ටි ඉස්සර වෙලා හිත පහදවාගන්ටෝනි. එවගේීම දන් දෙනමෝති හිත පහදවාගන්ටෝනි දඳුවනට පස්සත් හිත පහදවාගන්ටෝනි ඕුන්ුයි තුන්සිතයේ පැහැදීමෙන් තමයි ධනී දියයුදතේ ඒ හේතුවෙනවා මොකක් සදාද ධානය මහත්පල මහානිසංස වෙන්ට. එවගේ පිළිගන්න පැත්තගාව තීන්ටෝනි ඒ පිරිස රාග දේශමොහු දුරුකරු පිරිසක්කෙන් ටෝනි එමන්නෙත්තං රාග දේශමුොහෝ දුරකරන පෙතිපදාවංවතු පිරිසක්කෙන් ඕෝනි. ඔන්නො ය කරුණු හයිංගතු දාානයට කියනවා චලංග සමන්නාගත දානය කියලා. අංග හයිංගතු ධානය කියලා. ආන්නේ ධානය මහත්පල මහානිසංස භව බාගිතුන්හන්සේ දේශනා කළා. එනිසා පින්වත්න අපි දං දෙනකොට පැහැදුන හිතිම්මයි ධානී දීයුත්තේ. හොඳයට හිත පහදවාගෙනයි දාානීදීයුත්තේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සක්කච්චංකෝපන භික්කවේ දානන්දත්වා යත්ත යත්ත තස්ස දානස්ස විපාකු නිබ්හන්ති බුදුරජාණන් වහන්සේ දේශනා කළා සකස්කොට දන්දීම නිසා භාග්්‍යතුන් වහන්සේ වදාලා ඒ තැන මේනමී විපාක තමයිකි නො පහළ වෙන්නේ භාගෙතුන් හන්සේ දේශනා කළා අඩ්ඩෝච හෝති මහත්දනු මහත්භූගු. දන්දීම නිසා මොකද වෙන්නේ යා ආඩ්ඩි වෙනවා කියනවා. මහත් ධනීලබෙනවා කියනවා මහත්භෝග සම්පත්ලබෙනවා කියනවා. එවගේ භාගිතුන් වහන්සේ දේශනා කළට වදාලා පින්වත්න අර සකස්කොට දන්දීම නිසා ඒකෙනගේ මේ බිරිද ඉන්නවනම් දරුවන් ඉන්නවනං දැසිදස්සං ඉන්නවනං කම්කරුවන් ඉන්නවනං භාගතුන් වහන්සේ දේශනාකොට වදාලා ආන්‍ය ඒ අයියාට කීකරුවෙනවා කියනවා එයා කියනදේ අහනවගේනවා එයා කියනදී තීරුන්ගන්ට හිත පිහිටුවනවා කියනවා මේ මේ පින්වත්න සකස්කුට දන්දීම නිසා තමන්ට ලැබෙන ආනිසන්සේ තමයි පෙන්වත්න තමන්ගේ දරුවන් ඉන්නවනම්. තමන්ගේ ස්වායිපුරුසිය තමන්ගේ ස්වාමී දියනය. ඔව තමන්ගේ දැසිදස්සං කම්කරුවන් ඉන්නවනම් එයාට කීකරුවෙනවා. සමහරය ඇවිල්ල කියන දෙයක් තමයි. අපට දරුවන් කීකරුණෑ එවගේ සේවකය අපි කීමද අහන්නේ නෑ මෙ මෙහෙම වෙන්ට හේතුව තමයි පින්වත්න සසරේ ඔව සකස්කොට දන් නොදීම සමහරයිට හොදට දනීතියෙනවා දන්දීම නිසා එකටිට හොදට දනසම්පත් ලැබෙනවා හැබැයි තමන්ගේ බිරිද එකු ස්වායිම් පුරුසියා එකු දරුවන් තමන්වටා මේ වැඩකරණය එයට කීකරු නෑ මොකදේ හේතුව සකස් නොකට ඒ දන්දීම නිසා. සමහර උදවී ඉන්නවා ඒ උදවීයට පින්වත්න තමන්වටා ඉන්නය කීකරුයි තමන්ගි බිරිඳ තමන්ට කීකරුයි තමන්ගේ දරුවන් තමන්ට කීකරුයි තමන්ගේ මේ දැසිදස්ස කම්කරුවන් තමන්ට කීකරුයි. ඒ වගේ විපාක තමන්ට ලැබෙන්නේ සසරේ සකස්කොට දන්දීම නිසා. එනිසා පෙන්ුවත්න මේ දන්දීදීම පුරුදු කරනකොට ඔය අංගයන්ගින් යුත්ත වෙලා දන්දෙන් ඕනේ. එදකට ඔබ ඉගෙන ගත්තා සද්ධහවින් දන්දීම නිසාමොකද ලැබෙන්නේ ඔව ලස්සන රූපයකට හිමිකරුවෙක් එෙනවා සකස්කොට දන්දීම නිසා මොක දෙවෙන්නේ. ඔවු මේ දන්දීම නිසා බහවබෝග සම්පත් ලැබෙනවා එවගේ සකස්කොට දන්දීම නිසා එයාට මේ බිරිද දරුවන් දෙසිදස්සම් කම්කරුවන් එයාට කීකරුවෙනවා එට මේීදීවල් සැපයක් නොවීද කෙනෙකුට ලස්සනු රූපයක් කියන්නේ සැපයක් නොවීද සැපයක් කෙනෙකුට මේ අනිත්තයි තමන් කියන වචනයට එවගේම මේ තමන් කියනදීට අනිත්තයි කීකරුයිනා තමන්ට යටහත් පහත් දක්කව නොවනනා එක සැපයක් නොවීද සැපයක් එහම නැතුව තැවෙන කීද මී ලෝී නවාද දරුවන්ට මේ දරුව කීකරු නෑ තමග බිරිඳ කීකරු නෑ කියලා දුකට පත්තිනයි කොච්චරින්වද. එකට හේතුව තමයි තමන්ට දන්දීම නිසා බෞභෝග සම්පත් ලැබුණට පත්න අරා සත්පුරුස විදිහට දන්දීම නිසා ආහන් අරවගේ විපාක තමන්ට ලැබෙනවා. එනම් භාගිතුන් වහන්සේ දේශනා කළේ සත්පුරුසේක් නොවී සත්පුරුසේක් බවට පත්වෙලා සත්පුරුස විදිහයට දන් දෙෙන්ට කියලා. එදට සත්පුරුස දානී ඔබ ඉගෙන ගත්තා මේ විදිහට සද්ධාවෙන්දෙන්ටෝනි එවගේම සකස්කොටදෙන්ටෝනි එවගේ විපාක කුමක්ද කියලා ඔබ ඉගෙන ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාලේනකෝ භික්කවී දානන්දත්වා යත්ත යත තස් දානස් විපාකු නිබ්බන්ති. භාග්‍යතුන් වහන්සේ දේශනාකොට වදාලා කාලේ සුදුසුකාලී දන්දී එයාට විපාක ලැබෙනකුට විපාක උපදිනකුට මේන මේ විපාක තමයිකින ලැබේනේ. දන්දීම නිසා අ්ඩෝච හෝති මහද්ධනු මහත්බෝගෝ. ඕ ලැබමක ියනිසාද දන්දීම නිසා ආඩිවෙන්නේ එවගේ මහත් ධනය ලැබෙන්නේ මහත් භූග සම්පත් ලැබෙනු කුමක් නිසාද දන්දීම නිසා එතකොට සුදුසු කාලී දන්දීම නිසා එයාට බාගිතුන් වහන්සේ වදාලා කාලගතා වස්ස අත්තා පචුරා හුන්ති භාගිතුන් වහන්සේ වදාලා එයාට සුදුසු කාලී දන්දීම නිසා සුදුසු වෙලාවට සුදුසු කාලීදී එයාට මහත් වූ භෝග සම්පත් ලැබෙනවා කියනවා. අ සුදුසු කාලී දන්දීම නිසා එයාට විපාක හැටියට යා භාග්‍යතුන් වහන්සේ වදාලා කාලීයට මේ භෝග සම්පත් බොහෝකොට ලැබෙනවා කියෙනවා සුදුසු කාලී දන්දීම නිසා පිමත්ති කාලී දන්දීම කියල කියන්නේ භාගිතුන් වහන්සේ වදාල කාලදාන පහක් ඒ තමයි භාගිතුන් වහසේ දේශනා කළා ආගන්තු කියයන්ට දන්දෙනවා කාට දන් දෙෙන්නේ ආගන්තු කියන්ට දන්දෙනවා ආන්නේක කාලදානයක් එවගේ භාගිතුන් වහන්සේ වදාල චාරිකාවී යනයට දන්දෙනවා එකමකදද කාලධනයක් ඒවගේ භාගතුන් වහන්සේ වදාලා ගිලනුන්ට දානීදවා ගිලනුන්ට දානීදීම කාලදානයක් ඒවගේ භාගිතුන් වහන්සේ දේශනාකට වදාලා පවත්නී මේ කෙනෙකුට යම් දෙයක් මේ අපිහිතමකු වපුරනවා බෝග සම්පත් හිට වනවා ඒ පළවෙනි කොටස යා දානී හැටියට දෙනවා අග්‍ර පලය ධනී හැටියට දෙනවා ආන ඒක භාග්‍ය තුන් වහන්සේ දේශනා කළා කාලදානයක් එ පින්වත්තිී ඕනු ඔයවිදිහයට යංකිසි කෙනෙ කාලදාන දෙනවා නං ඒ විපාකයේ හැටියට භාගි තුන්හන්සි දේශනා කලාා මොකක්ද යාටත් සුදුසු කාලයට මහත් වූ භෝග සම්පත් ලබෙනවා කියනවා. එනිසා පෙන්වත්න කාලොදාන කියන එක දීතුයි. දැන්යනෙක් තමන්ගේ නිවසට ආගන්තුකයක් විදියට හවම යාට සංගහ කළ යුතුයි එකට කියනුමකදද ආගන්තුක දානය. එවගේ පවත්නී තම ගේ මේ යමක් තම මේ අපි හිතමක වූ තමන් යම් දෙයක් වපුරනවා එම නැත්තම් තමන් අස්සුන් නිලනවා එක අග්‍රකොටස දාානීට දෙනවා අන්නේ ධානේ මොකක්ද කාලදානේ ඒ දාානී විපාක තමන්ට ලැබෙනකුට පින්වත්න්නේ මොකද්ද ලැබෙන්නේ ලැබෙන්න්නේ අපිට සුදුසුකාලීට මහත්තුූ භෝග සම්පත් ලැබෙනවා. එනිසා පිවත්තී මේ සුදුසුකාලීට මේ දන්දීම කියන එකත් පුොරුදුකරන්ටුවනිේ. ඊළඟට භහග්‍යතුන් වහන්සේ වදාලා අනග්ගහිත චිත්තෝ කෝපණ භික්කවේ දානන්දත්වා යත්ත යත්ත තස්ස දානස්ස විපාකු නිබ්බන්තිී. භාගිතුන් නහන්සේ දේශනා කළා නොබැදුනහිතින් අල්ලගත්ත නැතිහිතින් ධනී දුන්නට පස්සේ ඒකෙන් ලැබෙන විපාකයේ තමයි අඩ්ඩුචෙහූති මහදධනු මහත්භූගෝ. භාග්‍යිතුන් වහන්සේ දේශනා කළා එයාට ආඩ්ඩිය මේ වගේ මහත්ධන මහත් භූග සම්පත් ලැබෙනව කියේවා. එවගේින් භාගිතුන් වහන්සේ වදාලා උලාරයේ සු පංචසු කාමගුණේසු බොෝගාය චිත්තන් නමති. භාගිතු වහන්සේ වදාලා පෙන්වත්නී නුබෙදී දන්දීම නිසා. අත්හැරීමින් දන්දීම නිසා එයාට ලැබෙන විපාකයේ තමයි තමන්ට ඒ ලැබෙන භෝග සම්පත් ඒ පංච කාමයන් එඋදාවරු කාමයන් එයාට භුක්තිවිදිින්න්ට හිත නැමෙනවාගේනවා එනම් පින්වත්නී යංකිසිකෙනෙක් බැඳන හිතින් යඹි අපි යමක් අතාහරන්නකුට එකට බැඳුණ හිතන්නං අපි අථහරින්නේ යමක් දෙන්නේ පින්වත්නී ඒ දානය තමන්ට විපුල පල ගිනල්ල දෙන්න නෑ අපි දන් දෙනකුට අපි දන්දීයුත්ති බැදිීච්චිහිතන් න්නොවේ දන් දෙනකුට අපි දන්දී යුත්තේ නොබැදීහිතින් මයි. එක අල්ලගෙන නෙවෙයි දන්දී යුත්තේ. සමහරයි දානී දෙනවා පෝජා කරනවා හැබැයි පූජා කරනදේට බැදිල දන් දෙෙන්නේ. මේක මන්දුන්නදේ. එනිසා මං මේක දුන්නා ඔබ මේ මේ විදිහට පරිහරණය කළ යුතුයි. මේ මේ විදිහට මේක තිබ්බ යුතුයි එම නැත්තං ඒ දුන්නදී නමගානවා එතු අපි ඒකට බැදිල තමයි එක දීලතියෙන භහග්‍යිතුන් වහන්සේ වදාලී නොබැදි හිතුන් ද ුතුේගේලා නොබදී හිතීන්ින් දුන්න මෝකද්ද ලැබෙන විපාකේ තමන්ට ලැබෙනවා පිවත්නී දීමනිසා බහභෝග සම්පත් ලැබෙනවා එවගේ මේ නුබෙදුනහිතින් දන්දීම නිසා ඒදීවල් පරිහරණය කරන්ට ඒ පංචකාමියන් භුක්තිවිදිීන්ට ඒ ධනී බුක්තිවිදිීන්ට හිත නැබෙනවා. සමහරයි ඉන්නවා ඔබ දැකල ඇති සමහර විට හොඳට දනී තියෙනවා. මිලමුදල් තියෙනවා. එවගේ ඉඩකඩන් තියෙනවා. එවගේම අයට ඕනු සැපවා ජීවිතයක් ගතකරන්නට පුළුවන්. හැබැයි ඒ අයියට ඒ ධනී තිබුණට ඒ ධනී බුක්තිවිදින්ට හිතනැමෙන්න්නෑ. හොඳ වහනය කියන්ට හිතනමින්නෑ. ඔව හොඳට කන්න බොන්න හිතනමෙන්න්නෑ. ඒවගේ ඉම්පිංමත්නී ඒ අයට හොඳ ඇතුමක් කඳීන්ට හිතනමින්නෑ. ුදුරජාණන්සේ කාල සිටුවරියක්කටිය කවද අපපුත්තක සිටානු න අපපුත්තක සිටානු පෙන්වත්නී තගරසිකයකන බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේට දානී දුන්නා ඇැබැයි දීලා ඒ බැදිිච්චි හිතන් දුන්න යා හිත අපහද වගත්තා අනීමේකමං දුන්නනම් මේ වැඩකාරයකුට වැඩක් හරි කරගන්නට පුළුවන් කියල හිතුවා. ඒ දීම නිසා හත්තතාවක් මහා සිටුවරෙක්ුණානේ ඔවු ඔවු කැහැවිමුණදවනාාට කාඩියොහොදී බතු නිවඩුහලී බතු ඒ කියන්නේ ඔවු ඒ කාලි තිබ්බ නීච මාහාරී කෑවේ. මහාදනී තිබ්බා මේ කහවනු විතරක් කෝටියයක්. රිදී ගැන කවර කතාද කියලාන්නවා. එහම තිබ්බකිෙන කෑயුුණාද කාඩිවදී බත්. එවගේමැන්දී කෑලිතුනක් මට්ட்டுු කරපු මේ තිබ්බ නීච මැදුන්තම ඇද ව දිරාගපු කරත්තියක් තමයි පාවිච්චි කළේ පිමත්නී මෙහිම එයාட்டு விපා තමයි දෙට කියලා අනකරලා පසබුදුර ජන්නහන් සිට දුන්නා හැබැයි ඒ දුන්නදීට බැඳුණා බැඳවිල හිතුවා අ මුන්නහන් සිට දුන්නට වැඩියහමුදයි දැසිදසිකට දුන්න නම් වැඩක්හරිකර ගන්නට පුළුවන් කියලා හිතුවා ඒ සමහරයි දානී දීලා ඔය විදිහට සමර අපි මේ දෙකලතිනො දස් කියනවා සමහරයි හිත අපහදවා ගන්නවා හිත දුකට පත් කරගන්නවා අනමම අයට දන්දුන්නේ. එති පින්වත්න ඒ විදිහෙට දන්දීමෙන් තමන්ට ඒ හිත අපහාදවා ගැනීම නිසා ඒ බැදිච්ච නිසා දීපු දේට එ අයට ඒවිදිහට තමයි විපාකයක් සකස්වෙනේ. එනිසාපි දීම කියන එක පුොරුදු කරනකොට. අත්තැරලා නොබැදුනහිතින් දිින්ටෝනිී එදකට නොබදිනහිතින් දීප නිසා තමන්ට ලැබෙනවා විපාක හැටියට ඒ ලැබෙන බෞභෝග සම්පත් වලින් තමංව පිනවන කෙනෙක් බවට පත්තිෙනවා තමන් සැපසීවාසය කරනවා. එවගේ අමුදරගන් පිනවනවා සත්පුරසියාගේ සුභාවේ තමයි තමන්ට බෞභෝග සම්පත් ලැබුනම සත්පුරුසිය තමන් පිනවනවා. තමන්ගේ අමුදරුවන් පිනවනවා. දෙමවුපියංම පිනවනවා. තමන්ගේ යහළුමිත්‍යියංම පිනවනවා. එවගේ පරලෝදී තමන්ට සැපවිපාක ලැබෙන්ට සමනක් බ්‍රහක්්වුණියන්ට දන් දෙනවා. ඒ කෞුද කරන්නේ. සත්පුරුසියා. එක සත්පුරුසියාගේ ලක්ෂනයක් අසත් පුරුසියමුගුද කරන්නේ. අසත් පුරුසියා දන්දුන්නාට දන්දින්නේ නෑ. එවගේම තමම් පිනවන්නේ නෑ. තමන්ගේ ධමවපියන්ම සතුටු කරන්නේ නෑ. තමන්ග දරුවන්ම සතුටු කරන්නේ නෑ. අසත් පුරුසියා කරන්නේ ගොඩගහයාමින් වාසය කරනවා. ඔබහලැති බදුරජාණන්හන්සගේ කාලෙ හිටියා අදන්න පුබ් කියලා. එකනාා මොකද කරේ මේ තමන්ට ධන ලැබෙනගුට ගොඩගගා හිටිය දුන්නි නෑ. ඔව තමන්ගේ පුතාට සැලිකවේනෑ. තවහිටියා ආනන්ද සිටුවරයාගේලා. එයා මොකද කළේ තමගේ මූලසි කියලා පුතෙකිටිය පුතාටකීවේ වයං රැස්කරන්නාසේ රර දීටනඟපාකිවා. මේ මීමෙස්සු මීවද රැස්කරන්නාසී රැස්කරපංකිවා දීටනංඟපාකිවා දෙනක වියදමක් විතරයිකිවා. ඉතින් මේකිනා මහධනය තිබ්බා එක්රැස්රා ඔව සිටුවරේ කොහදගී ලොපදුණේ. ඔව ඒගද ඒ සිටුවරයා පින්වත්නී ඊට පස්ස ඒකෙනා ඉපදුනේ දු්පත් පවුලක වකුටු ගැහෙච්ච පංවත්නී කෙනෙක් බවට පත්වෙලා තමයි ඉපදුනේ එරිම් පින්වත්නී මන්නමී දුප්පත්වෙලා උපදීන්ට හේතුවෙනවා දන්නොදීව එනිසා පින්වත්නී දීම කියන එක පොරුදුකරන්ට ඕනේ. දීප කියන එක පොරුදුකරේ නැත්තම් පින්වත්නී ලැබෙන විපාකයේ තමයි මනුස්සලෝක ආවත් යාට දීර්ගායස භාවිඳීට බෑ. එවගේ ලස්සන් රූපයක් ලැබෙන. සැපේ ලැබෙන්නේ නෑ ඔ බෞබෝග සම්පහර ලැබෙන්නේ නෑ. ඒවගේම බලහි ලැබෙන්නේ නෑ. ආධිපත්තියක් නෑ. එනිසාමී දුකසී වාසේකරන්ටනෝ මනුස්සලුවකාවත් දන්නුතිීම නිසා. එනිසා දීම කියන එක හොදට පුරදුකරන්ටඕනි තැම් භාග්‍යතුවන් වහන්සේ දේශනාකොට වදාලා මේ පිනකීල කියන්නේ දේවභූතස්ස උපකාරාණ දෙවියන්ටත් උපකාරීවිනිමකක්ද පිනයි. මුස භතස්ස පකාරාණි ං්ාන මනුසයන්ට තුපකාර වෙන්නේ. පිනයි පබ්ජිතස්ස උපකාරාණි පුඤ්ඥාණි පැවිද්ධන්ටත් තුපකාරී වෙන්නේ. පිනයි එනිසා භාගිතුන් වහන්සේ වදාලා පුඥ්ඥාණිකාතුම් පිංකළ යුතුයි. දානී ධියුතුයේ කියලා භාගිතුන් වහන්සේ වදාළේ. එනිසා පින්වත්න මේ භාගිතුන් වහන්සේයේ. පෙන්වා දුන්න ආකාරයට අපිමවිදියට සත්පුරුස විදිහයට දීම කියනක පුරුදු කරන් ඕනේ. අත්තැරීම කියනක පුරුදුකරන්ටෝනේ. ලෝබකමෙන් මසුරු කමෙන්ි වාසයකලොත් අපිට දුකසේ තමයි සසරේ ඒ අන්ට වෙන්නේ. දුකසේ දුප්පත්වෙලා තමයි ඊළඟට අපිට වාසේකරන්ට වෙන්නේ එනිසා පෙන්වත්න්නේ මසුරුකම බැහැර කළ යුතුයි මසුරුකම කියන එක අත්තල යුතුයි දීම කියන එක පොරුදු කළ යුතුයි දීමෙන්මයි අපට ලැබෙන්නේ. එනිසා මේදී හොඳට මතකතියාගන්න ටඕන දීමිමයි තමන්ට ලැබෙන්නේ කියලා. එනිසා භාගිතු අංස් දේශනා කළේ මේ විදිහයට සද්ධවින් දන්දෙන්ටකිවා එවගේම සකස්කොට දන්දෙන්ටකිව්වා සුදුසකාලී දන්දෙන්ටකිව්වා නොබෙදී දන්දෙන්ටකිවා එවගේම පස්සනියක තමයි අත්තානංච පරංච අනුහච්චකෝ පන භික්ගවේ දානන්දත්වා යත්ත යත්ත තස්ස දහනම් විපාකෝ නිබ්බන්තිේ භාගිතු නහැසි දේශනා කළලා තමංවත් අනුමත් පෙළන් නැතු දන්දිින්ටකිවා. තමංමත් අනුමත් පෙළන් නැතු දන්දිනකුට ඒ තැනෙයි විපාකය සකස්වෙන්නේ භාගිතු නහස්සේ වදාලා අඩ්ඩෝච හූති මහදධනු මහත්භෝගු. මේ දන්ඳීමිනිසා ආඩ්ඩිවෙනුව මහදධනීලැබිෙනෝ මහත්භූග සම්පත් ලැබෙනවා. භාගිතු නහසි දේශනා කලා, අරවිදියට පෙළන්නතු දන්දීම නිසා භාග්ගිතුන් වහන්සේ දේශනාකොට වදාලා එයාග ධනයේ විනාසවෙන්නි නෑ කේනවා. ගින්නංවත් එවගේ පින්වත්නේ මේ වතුරෙන්වත් ඒ ධනී විනාසවෙන්නෑ කේනවා. එකයන්න ඒවගේම රජීට ගන්නිනෑ කේනවා. සුරුගන්න නෑ කේනවා. අප්‍රිය අයට දායාද වෙන්නේ නෑකනවා එයාගේ ධනේ. එනන් යංකිසි කෙනෙකුට ධනී ලැබනට පස්සේ ඒකෙනාගේ ධනී විනාස වෙනවනම් දැන් අපි දකිනවා සමහරයගේ හොඳට විහාපාර කෙරමින් ඉන්නවා සමහර වෙලාවටඒව ගිනි ගන්නවා. ගිනි ගැනීම නිසා යාට ඒ සියුලු දීවල් අහිමි වෙලා යනවා ඔවු සමහර තියෙනවා ත් ස්ුනාමි වගේ දීවල්ලි මිනිස්සුන්ග තිබ්බ ධනී නැතිවෙලා ගෙවල් දුරුවල් ගාගනකී නෙද්ද එකට හේතුවක් යි පවත්නී මේ විදිහට තමන්ට ලැබෙන ධනී විනාසවින්ට හේතුවක් තමයි මකක්ද ඔව අනිත් අයි පිලාගෙන දන්දීමන එක අන්නේ සමහරයි දන්දින්නවා නුමනාදීවල් කරලා සමහරයි දන්දනවා මත් පැන් විකුණල්ල දෙන්නඇත් දෙදානී. දෙනවන. ඒ දීම නිසා ලැබෙනවා හැබැයිවා විනාස වෙනවා. එවගේ ඉම් පින්වත්නී මේ හොරකංකරල දෙන්න ඇත්්ද දෙනවා ස සමහරය මිනීමරලා සත්තඝාතනය කරලා දෙන්න ඇත්ද. මෙහෙම කරල දන්දිනයත් ඉන්නවා ඒ තමනුත්ත එතකොට තමනුත් පෙලෙනවා අනුමත් පෙළල තමයි ඒකින් ලැබෙනදී දෙන්නේ ඒකෙ දීපෙහැටි දීම නිසා එයාට බෞ්බෝග සම්පත් ලැබෙනවා ඔව ඒව විනාස වෙනවා ලැබුණට ඒදී විනාස වෙනවා විනාශෙන් මොකින්ද එක ගින්දරිින් විනාස වෙනවා නැත්තං ජලයින් විනාස වෙනවා නැත්තඒවා රාජ සන්තක වෙනවා නැත්තං මකදවෙන්නේ ඒවා හොරුගන්නවා නැත්තං ඒවා අපිියයට දායා දෙවෙලා යනවා. එනිසා පෙන්වත්න දන්දී යුත්තේ තමන්වත් අනුම්මත් පෙළ නැතුව. ඒකයි භාංගිතුන් වහන්සේ වදාලී ධනේ දෙනකොට ධර්මිකව උපයාසපයා දන්දින්ට කියලා. දානී දෙනකුට බුදුරජාණන් වහන්සේ වදාල මකක්ද ධර්මික දෙයක් ධානක දෙටකිවා. එක එකනෙක් ඉන්නවා ධාඩියමහන්සේ වගුරුලා ගොවිතැන් කරලා නැතන් ධාර්මික වෙළහෙළ ඳහන් කරලා ධාර්මිකව රස්සාාවක් කරලා නැතන් පෙන්වත්න ගොවිතැම්බත් කරලා මේ විදිහට ධානී දෙනවා ඒක ධාර්මික දාානයක්. ඒවික පෙන්වත්ී තමන් පෙළන් ැතුව. අනිතය පෙළන් නැතුව, ධානහි දුන්නේ ඒක විපාක තමන්ට ලැබෙනකොට ඒ දීමනිසා තමන්ට හොදට බෞබෝග සම්පත් ලැබෙනවා එවගේ මේ ධනී කාටව තිනාස කරන්ට බෑ ව ඒකින් තමන්ටඒ ධනී මනාකුට පරිහරණය කරන්ට පුළුවන්ගෙනවා අයිකි විපාගක හැටියට එනිසා පින්වත්නී දෙම අපි මේ ලෝකයේ දිහා බැලුවම් මිනිස්සුංගියතර වෙනස්කන්තියනවනේ එනිසා මේ වෙනස්කං ඇතිවෙන්ට මේ වතමයි හේතුවේන්නේ. එනිසා පිංවත්න අපි හැම විලාහයිම කල්පනා කළියුත්තේ තමන් කුමක් දදායාද කරගෙනනේ. අපි කර්මී තමයි දායාද කරගන්නේෙන්නේ. කර්මී තමයි ඥාතියා කරගෙනන්නේ. කර්මය තමයි උපත් ස්ථානය කරගෙනෙන්නේ. කර්මයයි පිළිසරණ කරගෙනන්නේ. අපි ඒ විදිහෙටි පිංකංකලොත් ඒ විදිහෙට අපිට විපා කලබෙනවා. එනිසා ඔබ දන්දීම පුරුදු කරනකොට ඔය කරුණු පහින් යුත්ත වෙලා දන්දෙන්ට එතමයි සද්ධාවෙන් දන්දෙන්ට සකස්කොට දන්දෙන්ට එවගේම, සුදුසු කාලී දන්දෙන්ට එවගේ ඔවු තමන්මත් අනුමත් පෙළන් නැතුව දන්දෙන්ට ඕනි එවගේ පින්වත්න්නේ නොබැදුනහිතන් දන්දෙන්ට ඕනේ ඔන්නය කරුණු පහෙන්යුත්ත දානයට කියනවා සත්පුරුසදාානය කියලා. එනිසා ඔබේ ජීවිතයේ තුළත් ඔය සත්පුරුස දාානී පුරුදු කරගන්ට සත්පුරුස දාානය තුළින් ඔබට ලැබෙන්නේ සැපවිපාකමයි. එනිසා ඔබ සියලු දෙනාටම තමගී ජීවිතයට මේ දානම වසෙන් මේ විදිහෙට පිංග්‍රෙස් කරගෙන ඒ පින හේතු කරගෙන මේ පින්වත්න තමංගී ජීවිතේට උතුම් සැපෙවන ඒ අමාමහාන් නිවන සාක්ෂාත් කරන්ට ඔබ හැම දෙනාට මේ වාසනාව උදාවිත්වා සාදුු. සාදුසාදු අද දවසේ මඋතුම් ධර්මදේශනාව සිදුකරලා ධර්ම මේ ධනමේ වසයෙන් තමංගේ ජීවිතයට අග්‍රෝ පුන්නේ පලයන් එක්රැස් කරගත්තේ මොනරාගල හයිකනුවේ පදිංචි පිින්වත් ජනෙට් වසන්තා ඒ මෑණියන් නැතුළු ඒ දූදරුපේසි විසින්. ති අපි රැස්කරගන්නට ේදදුන්න සියලූම් පුුණනිධර්මයන් අප පළමී අනමුවූදංකරම සියලූම් පින්කැමිති දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් දැකබලා සතුටින් අනුමෝදං වෙත්වා දිවියන්ගේ දිවිය සීසුරුවර්ධනය කරගනිත්වා දෙවියන්ගේ ධාර්මිකදි රැකාරණය ආසිර්වාදේ මේ පින්වත් හැම දෙනාට සලසාධත්වා දෙවියෝද අමාමහානිවනින් සැනසිත්වා සාගූ. සාධසාදු. එවගේම රැස්කරගන්නටේ දුන සියලුම් පුුණිධරමයන් අපට මේ දරවමී කියල දුන් අපගේ ගුරුදේවොත්තම කල්්‍යාන මිත්‍ර. පිඟත් ලොකස්වාමී නහන්ස්සේටට මේ පින් අනුමෝදං වෙෙත්වා, පිහත් ලොකවාමීන් නහන්සේට මේ පින් අනුමෝදන් වෙලා. පිහත් ලොකසාවාමී නහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සූපත්තිෙත්වා දීර්ගායි සම්පත්තිය ලබත්වා, චතුරාර් සද්ධර්මය අවබෝධ කරගන්ට වාසනාව උදාවිත්වා. සාධ සාධුසාධ. එවගේ ැස්කරගන්න ටේදන සියලුම් පපුුණිධරමයන් මේ පරළුවගේ KේH. හන්සිං්ඥෝපාණන්ටත් එවගේ Bී හෙට්ටිහේවා මෑනියන්ට මේපෙන් අනුමෝදං වෙත්වා. එවගේම ඩම් රංජිත් සුමනසිරී සහ කේම් චන්ද්‍රාවති යන ඒ දෙපලගේ. නමින් මේ පරලුවගිය DMම් සුමුදු කවුසල්්‍යායි දියණියට මේපෙන් අනුමෝදං වෙත්වා. එවගේම නැවගල පදිංචි. ඩම් යසවති මෑණියන්ගේ. නමින් මේ පරලුවගේ පොලිස්සේවේ නේතුව සිට මේ පරළොව යන්න ටයදන තුසාර පුතුනුවන්ටත් දෙමවුපියන්ටත් මේපින් අනුමූදං වෙත්වා එවගේම කරුණාවත මහත්නයේ නමින් මේ පරළුවගේ පියාණන්ට සහ ඩම් පියදාසේ මල්ලීට මේපින් අනුමූදං වෙත්වා එවගේ මේ හැමදිනා නමින්. එවගේ මේට උදවපකාර කළ හැමදිනා නමින්. මේ පරලව අන්නට ඒදන සියලුවම ඥාතීන්ටපින් අනුමෝදංවෙත්වා එවගේ මේ හැම දෙෙන නමින් අනන්ත සසර පුරාවට මේ පරලුවග යම්තාක් ඥාතිී පිරිසක් ඇ දේසිලු ඥාතීට මේපින් අනුමෝදංවෙත්වා ඒ ඥාතින්ගේ පරලූ ජීවිත සැපෙන් සැපේට පත්ෙත්වා සසරදුකින් අතමි දෙෙත්වා සාධ සාධසාධ. വගේ රැස්කරගන්න දුන සලම් புനධර්மைන් ඒ ஜන ඒ වසන්තා ඒ മനන්ටත් இവගේ සුජීවත් සිටින Pී ඇඩවීන් සිල්වා ඒ ස්වායිම් පුරුසියාට දූදරුවන් වන අසේල් සුලෝචන අරුණ. එවගේ අමෝදා චානිකා යන්න ඒ දූදරුවන් සියලු දෙනාටමත්. එවගේ සුජීවත්ව සිටියින් ඩම් අනුලාවතී මහත්මියයට. එවගේ මාලනී ගලපපති මහත්මිය ඇතුළු ඒ දූදරුවන්. සියලු දෙනාට මේපින් අනුමූදං එත්වා. එවගේ අ මේ ධර්ම දේශනාට මේ පැමිණි මේ හැමදිනාට මේපින් අනුමෝදංවෙත්වා. මේට උදවපකාර කළ සෑමසිලු දෙනාටමත්. එවගේ මේ පංහතුන්ගේ පවුල් වෙල සිටිට සෑමසිලු දෙනාටම මේපින් අනුමෝදංවෙත්වා. හැම දෙනාට මේපින් අනුමෝදං වෙලා හැම දෙනා නිදුක් පෙත්වා නීරෝගිවෙත්වා. සුවපත්තිෙත්වා දීර්ගායි සම්පත්තියේ ලබත්වා මේ පින්වත් හැම දෙනාට උතුම් චතුරාරි සද්ධර්මය අවබෝධ කරගට වාසනාව උදාවිත්වා.සාසා. ඇවගේම රැස්කරගන්න ටහිදන සියලුවම් පුුණනිිධර්මයන් සද්ධහා මාධ්‍යජාලී අනුසාසක එවගේම සේරිවිල් මංගලමහා, රාජමහා විහාරාධිපති පින්වත් අලුදනයේ සුබෝධී ස්වාමීින් වහන්සේ ඇතුළු මහමිවුණා වාසී සියලූම් පින්ංහ ස්වාමීන් වහන්සේලාටත් අනගාරිකා මෑණියන් වහන්සේලාට පැවිදි අපේ සියලුදූ. පොතුන්ට සද්ධහා කාරිමණ්ඩලේ සීලු දෙනාට. එවගේම සද්ධහා මාසික ධර්මදාන සාමාජිකත්තයේ දරන සියලු දෙනාට මේපින් අනුමෝදංවෙවා හැම දෙනාට මේපින් අනුමෝදං වෙලා. හැමදිනා නිදුක්විත්වා නීරෝගි වෙත්ලාා සූපත්තිටවා දීර්ගායි සම්පත්තියශනසේවා හැමදිනාට සුවසී චතුරාරි සද්ධරමයාව වූධ කරගන්ට වාසනාව උදාාවේවා සාදුු සාධසා හැමදිනාාටම තෙරුවන් සරණයි නමු බද්ධයන. ि පැම තු පහ උද ෝද දු කර. ला ධර්මයන් ප ම වහන්ස උද ද වා පින්නත් ස්वाමීන් වහන්සේ නිදුක්ේවා නිරෝකි වේවා සූපත්ේවා මේ ගෞත බද් සාසනය තුළද තු ච ස्य ධර්මයන් සුවස බ දේ පිණස ැස්කला සලම ධर्මයන් තු ප රවා සාध සා සා තින පිනතු දාරාධනා කරනවා පින්නත්ස්වාමීන් වහන්සේට පරිෂ්කාරකයන් පූජා කරන්නට. නිවසේසිට මේ පින් කටයුත්ත ොට අනෝදන්න්නට පුළුවන් අපි සාදුන අදී ඒ පින් කටයුත්ත මෙලෙස්ස අනුමෝදන් වෙමෝ. සාදුූ සාධූසාෝ නමෝබුද්ඩා නමෝගුද්්‍රය නමෝගුදාය නමෝ Namo Buddha Namo Buddha Namo Buddha Namo Buddha Namo Buddha Namo පි තු්‍ර ඔොට ආධයකනවා සම්පසාධනී පමණක්ම නොවේ ශ්‍රදධරපනයගේ ලකරු ගොන්ඩු දරෝස්සේ ධදානයන් අතර අග්‍රථම දාානය ධර්මදානය සිදු කරන්නට. ඒකන විත්‍රධනගන්න පුළුවන් බින්දවයි හතයකයි දේශේ තිස් දෙකයි. අසුවට අසුහත දුරකතනන්ගේ විිද් හතයකයි ේ තිස් දෙකයි. අසුුවටයි අසූහත දුරකතනන්ගේෙනක්, පිය පනුවි දැත්වට සෙහිපත් කරගෙන. අදදවසදී සම්පසාධනී ස්‍රදධහම් දේශනාව නිමා කොට මෙලෙස සමුගන්නවා. හැම දෙනාටම තෙරුවන් සරණයි නමබුද්ධය. මෙවැනි බටිනා ධර්මතශ අශ්‍රවනය කිරීමට ශ්‍රවතා ඩේලි YouTubeෝබ චැනලයේ සබස්ක්‍රයිाइබ කරන්න.